ඔන්න අද සිංහල ඔන්ලයින් වලින් කතා කරන්න යන්නේ ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටද දෙවියන් කවුරුන්ද කියලා. මිහිපිට ජීවත් වන ඕනෑම් මිනිස්සෙකුට උන් නොදන්න අන්තර්විශ්ව සමග විවිධ මට්ටමේ සම්බන්ධතාවයන් තියෙනවා. ඒ කර්මය හා කර්ම ඵලය සමග බැඳී පවතින අතර දැන සිටීම නුවණට හුරුකමක්. නමුත් ඒට ගැතවීම නම් මෝඩකමක්. යකුන් ප්‍රේතයින් අමතක කළා අද සිංහල ඔන්ලයින් වලින් ඔබට පිහිට ඇති දේවරුන් ගැනයි මේ කියන්න යන්නේ. ඕනෑම මිනිසෙකුට ඕනෑම දුරට ඉෂ්ට දේවතාවුන් වහන්සේ නමක් ඇති අතර එතුමන් අප මෙහි කරන විවිධ කාර්යයන් වලට නන්න අයුරින් උපකාරී කරනවා. සමහරක් අවස්ථාවල අප කරදර වලින් බේරා ගන්නවා. නැත්තම් කලින් ඒවා ඉවෙන්මෙන් දන්නලා ඉන්නවා. බාධාකාරකයන් ගලවා ගන්නවා. විවිධය මුණගැසවා අපව ගොඩ දැමීමට මූලිකත්වයක් ගන්නවා. සමහර විට අපි දන්නේම නැතුව අපව බේරෙනවා. මේ සරල කාරණාවක් වුණත් එකහිලා පිළිගැනීම තාර්කික නැහැ. ඒක ඔබට බාරයි. අපිට සම්බන්ධ මළගිය ඥාති නැවත උපදින භවයේදී විවිධ දෙවියන්ගේ පිරියෙහි සෙස්සන්වේ ඉපදුනොත් ඔවුන්ගේ පිහිට අපට නිරාතයෙන් ලැබෙනවා. යාන වාහන ඉඩකඩම් ලැබීමට වාසනාව හා මාර්ගයන් ඔවුන් විවෘත කරනවා. ඔවුන් අපේ සතුටින් පිණින් ජීවත් වෙනවා. අපට කළ හැකි කෘතගුණ සැලකීම නම් උදේ හවස තමන්ගේ ඉෂ්ට දෙවියන්ට පින් ලබා දීම. අවශ්‍ය නම් ඉෂ්ට දෙවියන්ට විය යුතු කාරණාවද කිව්වට කමක් නැහැ. යමෙකුට කාලයක සිට යම් දෙවියෙකු පිළිබඳ භක්තියක් ඉබේම ඇති වෙනවා නම් එහි අරුත ඔබ ඉෂ්ට දෙවිඳුන් හඳුනාගෙන අවසන් බව. මේ ලිපියෙන් අද අපි සඳහන් කරන්න යන්නේ නොපමාව වතාවත් කරන්න. කිසි විටකත් අන්තගාමී වෙන්න එපා. ප්‍රායෝගික ලෝකයේ ජීවත් වී මේ දේවල් අත්හදා බලන්න. මේෂ ලග්නය ගැන කතා කරොත් කතරගම දෙවියන්ගෙන් හා බ්‍රහ්මයන්ගෙන් ඔබට පිහිට ලැබෙනවා. ඒ වගේම වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ හිමි ඔබට පාර්වතී මෑණියන්, සරස්වති මෑණියන්, විෂ්ණු දෙවියන්ගෙන් පිහිට ලැබෙනවා. මිතුර ලග්නයේ හිමි ඔබට විෂ්ණු දෙවියන්, ලක්ෂ්මී මෑණියන්ගෙන් තමයි පිහිටත් වෙන්නේ. ඒ වගේම කටක ලග්නයේ හිමි ඔබට පත්තිනි මෑණියන් හා බ්‍රහ්මයන්ගෙන් පිහිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබට ඊශ්වර දෙවියන්, ශිව දෙවියන්, කතරගම දෙවියන් වගේ දෙවිවරුන් තමයි ඉෂ්ට දෙවියන් වෙන්නේ. කන්‍යා ලග්නයේ හිමි ඔබගේ දෙවිවරුන් වෙන්නේ ලක්ෂ්මී මෑණියන්, විෂ්ණු දෙවියන්, පාර්වතී මෑණියන්, ගණ දෙවියන් වෙනවා. තුලා ලග්නයේ හිමිකාරයෙක් නම් සරස්වති මෑණියන්, විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙනවා. ඒ වගේම වෘශ්චික ලග්නයේ හිමි කෙනෙක් නම් කතරගම දෙවියන් හා ශිව දෙවියන් කියන බැල්ම තමයි ඔවුන්ට ලැබෙන්නේ. මකර ලග්නයේ හිමි කෙනෙක්ට විෂ්ණු දෙවියන් හා ගණ දෙවියන්ගේ පිහිට ලැබෙනවා. ඒ වගේම කුම්භ ලග්නයේ හිමි කෙනෙක් නම් විෂ්ණු දෙවියන් හා සරස්වති මෑණියන්ගේ පිහිට ලැබෙනවා. මීන ලග්නයේ හිමි ඔබට බ්‍රහ්ම දෙවියන් හා කතරගම දෙවියන්, ගණ දෙවියන් නාරායගේ පිහිට ලැබෙනවා. ඔබ තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගැනීමට කැමති නම් අපගේ සිංහල ඔන්ලයින් පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ.